සියලුම ගෞරවයත් මහිමයත් ප්‍රශංසාවත් ත්‍රිවිධ දෙවියන් වහන්සේටම පමණක් දෙමින් අද සන්ධ්‍යා මෙණ කිරීම සමග එක්සිට වෙමු. අද අපි මෙණ කරන්ට යන්නේ ශුද්ධ බයිබලයේ ශුද්ධ යොහන් 5:19 වෙනි පදයේ අග කොටසයි. සැබවක් සැබවක් නුඹලාට කියමි, පියාණන් වහන්සේ යමක් කරනවා පුත්‍රයා දක්නේද, ඒ දේ මිස තනියම කිසිවක් කරන්නට ඔහුට බැරිය. මක් නිසාද උන්වහන්සේ යමක් කරන සේක්ද පුත්‍රයාත් ඒ දේ එසේම කරන්නේය. දරුවෙක් තම පියා අනුකරණය කරමින් විවිධ දේ කරන ඒ සිත් ගන්නාසුළු දර්ශනයේ දෙස බලා සිටීමට අපි හැමෝම ආශා කරනවා. අපත් කුඩා කාලේ එසේ කළ හැටි අපට මේ මොහොතේ මතක් වෙනවා ඇති. සෑම දරුවෙක්ම එසේ කිරීමෙන් විශාල තෘප්තියක් ලබනවා. ඒ වගේම දරුවා ඔහුගේ පියා අනුකරණය කරනවා දැකීම ඔහුගේ පියාටත් විශාල ආශාවක් ගෙන දෙන කාරණයක් බව නිසැකයි. පියන් වහන්සේ කරන දේම පුත්‍රයන් වහන්සේත් කරනවා දැකීම පියන් වහන්සේටත් විශාල ප්‍රීතියක් ගෙන දෙන නොඅනුමානයි. උදාහරණ ලෙස මුලා වූවන් සොයා යාම, අවශ්‍යතා ඇති අයට උපකාර කිරීම, රෝගීන් සුව කිරීම ආදී තව බොහෝ දේ සඳහන් කළ හැකි. සුදුහන් 5:19 පදයේ ක්‍රිස්තුස් වහන්සේ පැවසුවේ, පියන් වහන්සේ යමක් කරනවා පුත්‍රයා දක්නේද, ඒ දේ මිස තනියම කිසිවක් කරන්නට ඔහුට බැරිය. මක් නිසාද උන්වහන්සේ යමක් කරන සේක්ද පුත්‍රයාත් ඒ දේ එසේම කරන්නේ යනුවෙනුයි. අපවත් කැඳවා ඇත්තේ එසේ කිරීම පිණිසයි, එනම් ක්‍රිස්තුස් වහන්සේගේ ආදර්ශය අනුගමනය කිරීමටයි. එපිස 5 පළවෙනි සහ දෙවෙනි පදවල සඳහන් පරිදි අපි දෙවියන් වහන්සේගේ ප්‍රිය දරුවන් මෙන් උන්වහන්සේ අනුව යන්නෝ විය යුතුයි. එමෙන්ම ක්‍රිස්තුස් වහන්සේ මෙන් ප්‍රේමයෙන් හැසිරිය යුතුයි. අපි ක්‍රිස්තුස් වහන්සේ මෙන් වර්ධනය වීමට දිගටම ක්‍රියා කරන විට පියන් වහන්සේ කරන ලෙස ප්‍රේම කිරීමටත්, උන්වහන්සේ කමාව දෙන ලෙස කමාව දීමටත්, උන්වහන්සේ රැකබලා ගන්නා ලෙස රැකබලා ගැනීමටත්, උන්වහන්සේ ප්‍රසන්න වන මාර්ග තුළ ගමන් කිරීමටත් ක්‍රියා කළ යුතුයි. ශුද්ධාත්මයන් වහන්සේගේ බලය තුළ දෙවියන් වහන්සේගේ ක්‍රියා අනුකරණය කිරීම මහත් ප්‍රීතියක්. විශේෂයෙන්ම අපට ලැබෙන ත්‍යාගය ප්‍රේමණීය පියෙකුගේ මුරුදු ලයන්විත සිනහවක් බව දැනගන්නා විට. අපි මෙනෙහි කරමු, පියාණන් වහන්සේ අපට ශුද්ධාත්මන් වහන්සේ දුන්නේ අපව වඩ වඩා පුත්‍රයන් වහන්සේ මෙන් කරන පිණිසයි. අපි ආඥා කරමු ප්‍රේමණීය දෙවියන් වහන්සේ, උභාන්සේ වෙතට යන මාර්ගය පෙන්වා දීම ගැන ක්‍රිස්තුස් වහන්සේට ස්තුති වේවා. සෑම දිනකම වඩ වඩා උභාන්සේ මෙන් වීමට අපට උපකාර කළ මැනව. ආමෙන්.